Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swaminhasera ginnawasarai. Ada dawasit ape sutra pante tamai damme aarambha karanne. ඉතින් අපි මේ වෙන විට අංගුත්තර නිකාය හතර පොත් ආංශයේගේ සූත්‍ර දේශනා තමයි ඉගෙන ගන්න. එතකොට අපි මේ වෙන විට අංගුත්තර නිකාය හතර පොත් ආංශයේගේ ඒ ඉගෙනගෙන තියෙන සූත්‍ර කීපයක් ඉගෙනගෙන තියෙනවා. අද දවසෙත් ඉගෙන ගන්නේ ඒ සූත්‍ර දේශනා හතරෙන් එකක්. එතකොට අපි ඉස්සර දවසේ ඉගෙන ගත්ත සාරාණී කියලා සූත්‍රයක්. සිහි කළ යුතු කරුණු ගැන වදාලා දේශනා. එතකොට අපි දන්නවා සිහි කළ කරන්න කියලා බුදුරයන් ආශයමක් අපිට කිව්වනම් ඒ දේ අපි සිහි කරන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා බුදුරයන් ආශේ කතා කරන්න අපිට යමක් කිව්වනම් ඒ දේ තමයි කතා කරන්න. බුදුරයන් ආශේ අපිට යමක් කරන්න කිව්වනම් ආන් ඒ දේ තමයි කරන්න ඕන. ඒතර බුදුරයන් ආශේ සිහි කළ යුතු දේවල් සිහි කරන්න කියලා තියෙද්දි කතා කරන්න යමක් කියලා තියෙද්දි ඒ දේ කතා නොකළ හිටියොත් කරන්න කියලා යමක් කියලා තියදී මේ දෙක නොකර හිටියොත් අපිට මේ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අපි නිතරම හිතේ තියෙන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සිහි කරන කෙනෙක්, කල්පනා කරන කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට වචන කතා කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කයින් ක්‍රියා කරන කෙනෙක් කියලා නිතර සිහි කරන්න ඕනේ. ඒකට ඒ මේ හිතනකොට බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඕනි දේවල් අපිට කියලා දුන්නේ මොනවාද කියලා අපි හොයලා බලමු. එතකොට බුද්ධ දේශනාවල තියෙනවා ගොඩාක් බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියපු ඒවා. ඊට පස්සේ අපි හොයලා බලනවා බුදුරජාණන් කතා කරන්න අපිට මොනවාද කියලා. එතකොට කතා කරන්න ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. එතකොට ආන් ඒක අපි ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට කරන්න දේවල් ගොඩාක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒකත් අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි මේ දේ අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ සූත්‍ර දේශනා ඉගෙන ගැනීම තුළින් ඒ බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේවල් අපි ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ කතා කරන්න කියපු දේවලුත් අපි ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේවලුත් අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන විතරක් අපිට මාදි නේද? ඊට පස්සේ අපි මොකද කරන්න ඕන? ඉගෙනගෙන මේ දේවල් ක්‍රියාවට නංවන්නත් ඕන. ආන් එතකොට තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහි කළ යුතු දේ ගැන අදාලා දෙවෙනි දෙසුමෙත් ඒ වගේම අපිට නිතර සිහි කරන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. එතකොට පළවෙනි දේශනාවේ අපි ඉගෙන ගත්තා සිහි කළ යුතුයි කියලා නිතර සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉදිරිපිටත් නැති විටත් මෛත්‍රී සාගත කායික ක්‍රියා හොඳින් පිහිටියේ වෙයි මේ නිතර සිහි කළ යුතුයි. සිහි කරන්න ඕනි මම සබ්‍රක්‍මචාරින් වහන්සේ ඉදිරියේ හිටියත් නැතුව හිටියත් නිතර මෛත්‍රී සහගත ක්‍රියාවල් පවත්වනවා කියලා සිහි කරන්න ඕනේ. ඊට පස්සේ නිතරම මෛත්‍රී සහගත වචන පාවිච්චි කරනවා. මෛත්‍රී සහගත සිතුවිලි හිතනවා. ලද දේ බෙදා හදාගෙන වළඳන කෙනෙක් වෙනවා. ඒ වගේම සීලයෙන් සමාන වෙනවා, දෘෂ්ටියෙන් සමාන වෙනවා කියලා නිතර සිහි කළ යුතු කරුණු හැටියට පළවෙනි සූත්‍ර දේශනාව ඉගෙන ගත්තා. ඔන්න ඒක ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ දෙවෙනි සූත්‍රය කියනවා. දැන් මේ විදිහට සිහි කරවුවොත් අපි නිතර සිද්ධ වෙන දේ වන දෙවන සූත්‍ර දේශනාවේ කියලා දෙනවා. ඒකයි මේ සූත්‍රය පිළිවෙලින් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි නිතර කියන එකක් තමයි සූත්‍ර නිතරනේ පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. දැන් පිළිවෙලට ඉගෙන ගන්නවා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා පළවෙනි සංගායනා වෙලාවේ ඒ රහතන් වහන්සේලා පිළිවෙලට තමයි මේක පෙළ ගැස්සේ.
ඒ පිළිවෙල කියන එක අවශ්‍යයි අපිට. දැන් අපි ගත්තොත් දැන් ඒ ශ්‍රහතන් වහන්සේලා ආයතන හය ගැන දේශනා තියෙන ඔක්කොම එකතු කරලා සල ආයතන සංයුත්තය හැදුවා. ඒකට ඒක තමයි පිළිවෙල ඉගෙන ගන්න. ඒකට ඒ දේශනා පොතේ පොත්හාස කියවෙනවට අපිට ආයතන හය ගැන ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. ඒකට අපි ඔක්කොම පොත් බලන්නේ නැතුව ඒ පොත් ටික බලුවොත් ආයතන හය ගැන සම්පූර්ණ තේරුමක් අපිට ගන්න පුළුවන්. ලේසියෙන් අපි ඒක පිළිවෙල ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන අපිට ඉගෙන ගන්න ඕන සංයුත්නිකයි තුන පොත කියවගෙන යනවා. ඒකේ රහතන් වහන්සේලාගේ පිළිවෙලට තමයි අපි පිළිගස්සලා තියෙන්නේ ඉගෙන ගන්න පහසුවට අපිට. අධ්‍යයනය කරන්න පාඩම් කරගෙන දැන් ඔක්කොම ඒපා කටපාඩමින් ඉගෙන ගන්න මේ ඔක්කොම නේද? ඒකේ කටපාඩමින් දරා ගන්න එක පහසුයි ඒකට. ඉතින් ඒ නිසා තමයි අපි සූත්‍ර පිළිවෙලින් ඉගෙන ගත්තට පස්සේ සමහර ඉස්සලා කියපු දේශනාවේ ඉතිරි කොටස ඊළඟ දේශනාව විස්තර කරලා තියෙනවා. එතකොට ඒ දේශනාවේ තව කොටසක් තියෙන එක ඊළඟ ගානක. එතකොට අපිට සූත්‍ර කීපයක් කනකොට සම්පූර්ණ ඒ සූත්‍ර දේශනාවේ අර්ථය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගමු උදාහරණයක් හැටියට මේ පහන සංඥාව තියෙනවා. කාමච්ඡන්දේ කාම සිතිවිලි ආවොත් දුරු කරන්න කියලා දේශනාවක තියෙනවා. තරහ සිතිවිලි ආවොත් දුරු කරන්න. හිංසා සිතිවිලාව දුරු කරන්න කියලා තියෙනවා. ඒකට ඒ දේශනාව ඉච්චරයි තියෙන්නේ. ඉතින් අපි අනිත් දේශනා ඉගෙන ගන්න නැතුව ඒ දේශනාව විතරක් ඉගෙනගෙන අපි ඒක කරන්න ඕනේද අපි දන්නේ නැහැ. කොහොමද කාමච්ඡන්දේ දුරු කරන්නේ? ව්‍යාපාදේ දුරු කරන්නේ කොහොමද? ඊට පස්සේ හිංසාව දුරු කරන්නේ කොහොමද? කියලා අපි දන්නේ නැහැ දැන්. අනේ ඊළඟ බුද්ධ දේශනාව කොണ്ട് කියලා දෙනවා කාමච්ඡන්දේ ආවොත් කාමයන් කෙරෙහි සහවිතර කටගත්තු සිහි කරන කියලා තව සූත්‍රයේ සිහි කරන විදිහ කියලා දෙනවා. මේක මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. දෙපිරිසටම යහපත පිණිස පවතින එකක් නෙවෙයි. දුක පිණිසයි පවතින්නේ. ඊට පස්සේ ප්‍රඥාව දුර්වල කරන එකක් නිවන පිණිස පවතින්නේ නැහැ කියලා සිහි කරන්නේ. ඒකට ඒක වෙන සූත්‍රයක තියෙනවා. ඒක නම් ඒ දේශනා දෙකම ඉගෙන ගත්තට පස්සේ කළ යුතු දේ නොකළ යුතු දේ ඔක්කොම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා තමයි සූත්‍ර දේශනාව අපි නිතර නිතර අධ්‍යයනය කරලා දැනුම අපි තුළ ඇති කරගෙන ඒ කළ යුතු දේ නොකළ යුතු දේ හොඳට දේශනා තුළින් ඉගෙන ගන්න ඕනේ. දැන් පළවෙනි සූත්‍රයේ පළවෙනි සාරාණී සූත්‍රයේ මේවා නිතර නිතර සිහි කළ යුතුයි කියනවා. මම නිතරම මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා. සම්බ්‍රක්මචාර ඉදිරි හිටියන් නැතුව හිටියා. ඒක සිහි කළ යුතු එක. ඊට පස්සේ සිහි කරන්නේ සම්බ්‍රක්මචාරින් වහන්සේලා ඉදිරි හිටියන් නැතුව හිටියත් මම මෛත්‍රී සාගත වචන කතා කරනවා. ඊට පස්සේ සිහි කරන්න කිව්වා මම සම්බ්‍රක්මචාර ඉදිරියේ හිටියත් නැතුව හිටියත් මෛත්‍රී සාගත සිතුවිලි හිතා. ඊට පස්සේ සිහි කරන්න කිව්වා මම නිතර නිතර සම්බ්‍රක්මචාර ඉදිරියේ හිටියත් නැතුව හිටියත් ලැබෙන දේවල් බෙදා හදාගෙන වන්දනවා. දැන් ඒක හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඒක හිතලා හිතට හුරු කරලා තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? ඒක පාරම හැම් විච් හැටියම අමතකගෙනවා අපිට බෙදා හදාගෙන ගන්න. අරක සිහි කළ කියලා පුරුදු කරලා තිබ්බට පස්සේ අන්න හම් විචේරි මතක් කරන මේක බෙද හදාගෙන වාදන්න. ඒ සීලයෙන් සමාන වෙනවා. විරා නිතර නිතර සීහ කරනවා. දෘෂ්ටියෙන් සමාන වෙනවා කියලා නිතර නිතර සීහ කරනවා. එතකොට ආන් සීහ කරපු දේ අවස්ථාව වෙනකොට අපේ හිතේ එළියට එනවා. ඉතින් ඔන්න බලන්න දැන් මේ කරුණු හය නිතර නිතර සීහ කර ඉන්නකොට මෙන්න මේ ටික හම්බ වෙනවා කියනවා. මේ දේශනා කරන්නේ සවැත් නూరు ජේතවනාරාමයේ. මහණෙනි ප්‍රිය බව ඇති කරන කියන්නේ එක එක්කෙනාට ප්‍රිය බව ඇති කරන ගෞරවය ඇති කරන සම්බ්‍රක්ඥානසය කෙරෙහි ප්‍රිය බවක් ඇති කරන ගෞරවය ඇති කරන එක්කීම පිණිස පවතින විවාද නොවීම පිණිස පවතින එක්කීම කියන්නේ සමගිය පිණිස පවතින විවාද නොවීම පිණිස ඒ කියන්නේ විවාද නොකරේ සිටීම පිණිස සමගිය පිණිස සුවසේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්ම කාරණා හයයි. ඒකට මේ කාරණා හය ලැබෙන ආනිසංස ටික ඔය කිව්වේ. ඒතර මේ හය පුරුදු කරනකොට ලැබෙනවා එක එක්කෙනා අර ප්‍රිය භව ඇති වෙනවා. ඊට පස්සේ ගෞරවය ඇති වෙනවා. වාද විවාද නොකිරීම පිණිස සමගිය පිණිස සුවසේකට වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා කියන. දැන් බලන්න බුදුරයන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලබා දෙන පණිවිඩය අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මෙහිලා භික්ෂුවට සබ්‍රක්මචාරින් වහන්සේලා ඉදිරි පිටත් නැති විටත් මෛත්‍රී සාගත කායික ක්‍රියාවන් හොඳින් පිළිහිටියේ වෙයි. මේද
ප්‍රිය බව ඇති කරන ගෞරවය ඇති කරන එක්කීම පිණිස පවතින විවාද නොවීම පිණිස පවතින සමගිය පිණිස පවතින සුවසේකට වාසය කිරීම පවතින සාරාණීය ධර්මයකි. එතකොට දැන් මෛත්‍රී කාය කර්ම නිතරම පැවැත්වීම සියලු දෙනාගේම සමවිතිය පිණිස විවාද නොකිරීම පිණිස ප්‍රිය බව ඇති කිරීම පිණිස උපකාර වෙන දෙයක් කියලා බුදුරයන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ වෙන දෙවෙනි එක මොකද්ද? මෛත්‍රී සාගත වචන කතා කිරීම. ඒක වචන කතා කරනකොට ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රිය බව ඇති කරනවා. ගෞරවය ඇති කරලා දෙනවා. එක්කීම පිණිස පවතින විවාද නොවීම නොකිරීම පිණිස පවතිනවා. සමගිය පිණිස පවතින සුවසේ වාසය කරන්න එක උපකාරී වෙනවා. මෛත්‍රී සාගත සිතවිලි හිතන එකත් උපකාරී වෙනවා කියන්නේ. ඒ මෛත්‍රී සිත අපි නිතර නිතර හිතනවා නම් අහං ඒක සියලු දෙනාගේ සමගිය පිණිස පවතිනවා. ඊට පස්සේ වාද විවාද නොකිරීම පිණිස ආන් ඒ මෛත්‍රී සාගත සිතවිලි හිතන එක උපකාරී වෙනවා කියනවා. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ස්වාමීන් වහන්සේලා තුන් අනුරුද්ධ මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ, භගු මහරහතන් වහන්සේ වැඩ හිටියා. එතකොට ආගේ ස්වාමීන් වහන්සේලා ඒ වැඩේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දවසක් වැඩියා. වැඩියට පස්සේ ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේලා බොහොම සමගි වාසය කරනවාද? ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අපි බොහොම සමගි කෙලස්තාවන වීරි දහමට දීපුදා වාසය කරනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් කොහොමද ඉන්නේ? දැන් බලන්න මෙතන ලස්සනට මේ මෛත්‍රී කාය කර්ම පවත්වන විදිහ. මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී සිතවිලි පවත්වන විදිහ හොඳ ලස්සනට ඒක විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් කොහොමද මේ විදිහට කරන්නේ? බුදු ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි දවසක් සමහර දවස්වලට අපි පින්ඩපාතේ වඩිනවා. ඉතින් පින්ඩපාතේ තුන් දෙනාම වඩිනවා. තුන් දෙනාම වැඩලා ඉස්සලාම වඩින ස්වාමීන් වහන්සේ පින්ඩ පාත කර ඉස්සලාම වඩිනවනේ. ආන් ඒ ස්වාමීන් වහන්සේ තමයි දානශාලාව වාස් කරන්නේ. වත් පානී තැන්වත් මේ වතුර ටික ඔක්කොම සූදානම් කරන්නේ. ඊට පස්සේ දානශාලාවේ පුටු මේ ආසන ටික හරි ගස්සන්නේ. දානශාලාව අතු ගන්නේ. ඔක්කොම ඉස්සලා වෙන කෙනා කරන්න කිව්වා. ඊට පස්සේ පින්ඩ පාත කරගෙන අන්තිමට එනවන කෙනෙක්. තුන්වෙනියට එන කෙනා. ආන් ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම අස් කරලා යන්නේ කිව්වේ, පිරිසිදු කරලා යන්නේ. ආන් ඒ විදිහට තමයි කිව්වා අපි මෛත්‍රී සාගත කායක මේ විදිහට දහමට දීපොදා. දැන් බලන්න එතකොට එතන ගැටීමක් ඇති වෙනවද? මතවේද මොකක්වත් නැහැ. ඉස්සල්ලාම ඉන්නේ සමහරට හැමදාම එක්කිනා නොවෙන්න පුළුවන්. සමහරට ඉස්සල්ලාම දවසේ පළවෙනි එනවා. දෙවෙනි දවසේ ඉස්සල්ලාට යන්නේ දෙවෙනියට ගිය කෙනා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. දානශාලාව හැමදාම වතුර ටික දීපුවා, කිසි ගැටලුවක් නැහැ. අන්තිමට එන ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඔක්කොම ටික අස්පස් කරලා වැඩි ඉඳුල් තියෙනවා ඒ ටික ඔක්කොම අයින් කරා. දැන් බලන්න මේක කොච්චර ලස්සන ක්‍රමයක්ද කියන්නේ. මේක මේ ලෝකේ කොහෙවත් නැහැ මේ විදිහේ ක්‍රම. දැන් අපි මේ වෙනකොට ලංකාව හුරු වෙලා තියෙන්නේ, ලෝකෙම හුරු වෙලා තියෙන්නේ යමක් කියලා කරවන්නනේ, නීතියක් දාලා කරවන්නනේ. ඒ කියන්නේ ඔයා මේ කොටස කරන්න. දානශාලාවේ පෝජි ටික මෙයා තියන්න. ඊට පස්සේ පින් බිම අතු ගානක තව කෙනෙක් කරන්න. ඒකට ඒක එක්කින අර පවර් උපක්‍රම අපේ තියෙනවා. දැන් හේවෝ පිට රටින් ආපු ක්‍රම අපිට තියෙනවා. දැන් ගෙදරක වුණත් බලන්න. ගෙදර හැමදාම ඇඳුම් ටික හොදන්නේ එක්කින. ඊට පස්සේ හැමදාම උයන්නේ එක්කින. ඊට පස්සේ ඒක එක්කින අර බීදිලා වැඩ තියෙනවා. ඒක එක්කෙනෙක් කළේ නැත්තම් ඒකවල සිතුරු වෙලා. නේද? දැන් බලන්න බුදුරයන් වහන්සේ සාසරි එහෙම එකක් නැහැ. ඉතුරු වෙන කොටසක් නෑ, ඔක්කොම කරනවා. තමන්ට හිතුන තතු ගන්න අතු ගන්නවා. ආය කොටසක් කියලා බෙදාගන්න නෑ, ඔක්කොම අතු ගන්නවා. ඊට පස්සේ අනෙක් කෙනාට පස්සේ ඒ කෙනාට තියෙන කොටස ඒ කෙනා කරනවා. දැන් බලන්න සාමාන්‍යකව ගාමන්ට එකම කොටසෙන් එක්කෙනාට දෙන්නේ. එතකොට ඒ කොලර් එක හදනවා නම් කොලර් එක විතරයි යාට. එතනින් එහා පුහුණුවන්නේ නෑ. එතනින් අයින් වෙච්චාට යාට ඒ කොටස විතරයි දෙන්නේ. අමාරු වෙටනවා. බුදුරයන් වහන්සේ හඳුන්වා දෙන ක්‍රමේ හැම කෙනෙක්ටම පොදුද කරන්න පුළුවන්. දැන් අපි ස්වාමීන් වහන්සේලාට ගත්තොත් බේසිකලි හොදන්න තියෙනවා. ඊට පස්සේ දානශාලා වතු ගන්න තියෙනවා. වතුර තියන්න තියෙනවා. ඔය ඔක්කොම කරනකොට හැම කෙනාට මේ අවස්ථාව ලැබෙනවා. එක දවසක දානශාලා වත කරන්න බැරි ඊළඟ දවසේ කරන්න අවස්ථාව තියෙනවා. හැම කෙනෙක්ටම පොදු වේ වත විදිලා යනවා.
එතකොට අර මෛත්‍රී කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම ඔක්කොම කොට නැගිටමත නැද්ද ඒ ක්‍රමයේ තුල. ඉතින් ආන් ඒ ක්‍රමයේ තමයි අපිට ගැළපෙන්නේ. ඉතින් ඒ නිසා අපි නිතරම සී කරන්න ඕනි ආන් ඒ වගේ නිතර මෛත්‍රී කාය කර්ම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ලගින සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන මම සිතෙන් එකට වෙනවා කියන අනිත් ආයත එක්ක. ඒ අයගේ සිතුවිලිත් එක්ක මගේ සිතුවිලි එකතු වෙනවා කියන. සමහරට ඒ අය යමක් කරනකොට ඒ අය අනිත් අයගේ සිතුවිලිත් එක්ක එකතු වෙනවා. සිතුවිලි වලින් එකට එකතු වෙනවා කියන. ඒ වෙන්නේ කොහොමද? දැන් සමහරට ඔන්න කෙනිට මේ කටයුත්ත කරන්න ඕන. අපි කියමු දානශාලා වතු ගන්න තියනවා කියන. එතකොට අනිත් කෙනාට වෙන මොකක් හරි කල්පනා මන් ටිකක් භාවනා කරන්න ඕන. එතකොට මොකද කරන්නේ? අරයා කියනවා මට භාවනා කරන්න දානශාලා වතු ගන්න බෑ මට. එතකොට හිතෙන් එක්කෙනාද අපි? නෑ. බලවත් වටිනා වැඩේ ඉස්සල්ල මොකද්ද කියලා බලනවා. දෙන්නම එකතු වෙනවා. එකල දානශාලා වතු ගන්න නැත්නම් දෙන්නම එක්කෙනෙක්ගේ හිතුවිල්ලට එකතු වෙනවා. දෙන්නම අතු ගන්න. අතු ගන්න දෙන්නම කියලා භාවනා කරනවා. එතකොට සමගිය ගොඩ නැගෙන හැද දෙරයන්ට. ආන් ඒ වගේ ක්‍රමයක් තමයි බුදුරයන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි අයට පවා මේක ගොඩාක් වැදගත් වෙනවා මේ ක්‍රමය අපි ඉගෙන ගන්න. වැඩ බෙදාගෙන කරන්න නැතුව. පොදුවේ තියෙන කඩකඩ එක එක්කෙනා කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සාරාණීය කරුණ නිතර නිතර අපි සිහි කරලා පුරුදු කරගත යුතු කරුණ කියලා. හතරවෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් ධාර්මිකව දැහැමින් ලද යම් ලාභයක් ඇද්ද අඩු ගන්නේ තාම පාත්‍රයට ලැබුණු යමක් ඇද්ද එඹදු ලද දෙයක් සමසේ බෙදාගෙන වළඳන සලෝයේ වෙයි. සිල්වා සබ්‍රක්මචාරින් වහන්සේලා සමග සාධාරණ බෙදා වළඳන සුළුයේ වෙයි. මේද ප්‍රිය බව ඇති කරන ගෞරවය ඇති කරන එක්වීම පිණිස පවතින විවාද නොවීම පිණිස පවතින සමගයේ පිණිස පවතින සුවසේ එකට වාසය කිරීම පවතින කාරණයක් කියලා කියන. ඒකට ඒක නම් අපි නිතරම අපි සිහි කළ යුතු එකක් තමයි අපට හම් වෙන සෑම දෙයක්ම බෙදා හදාගෙන වළඳන්න පුළුවන්කම. එතකොට ඒක අපට වගේම ගිහි අයට පවා ගොඩාක් උපකාරී වෙන කාරණයක් තමයි යම් ගෙදර යමක් හම්බුනොත් සියලු දෙනා අතරේ බෙදාගෙන කන්න පුරුදු වෙයි. එතකොට ස්වාමීන් වහන්සේලාට ගත්තොත් පාත්‍රයට ලැබුණු දෙයක් හරි කමන්නේ. පිණ්ඩපාත ගිහිල්ලා යමක් හම්බුනොත් ඒක ස්වාමීන් වහන්සේලා අතරේ බෙදා හදාගෙන වළඳන්න පුරුදු කරගන්න. ඒක සමගයේ පිණිස හේතු වෙනවා කියලා. ගෞරවයේ පිණිස හේතු වෙනවා. ප්‍රිය බව ඇති කරවනවා. ඒ වගේම විවාද නොවීම පිණිස පවතිනවා සමගයේ පිණිස සුවසේකට වාසය කිරීම උපකාරී වෙනවා කියලා ඒ කාරණේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පස්වෙනි එක තමයි භික්ෂුවක් යම් සිල්පදයක් ඇද්ද කඩ නොව සිදුරු නොව කැලල් නොව පැල්ලම් නොව තෘෂ්ණා දාසභාවයටපත් නොව නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන දෘෂ්ටි ගාහණයට අසු නොව සමාධිය පිණිස පවතින සිල්පද තියෙනවා නම් ආන් ඒ සීලෙන් සමාන බවක් සමාන බවට පැමිණ වාසය කරයි. මේද ප්‍රිය බව ඇති කරන දෙයක් කියන. ඒක සීලෙන් සමාන වෙන්න ඕන කියන. ඒකට අපි රකින්න සිල්පද සමාන වෙන්නේ සිල්පද කඩන්න නැති වෙනකොට නේද? දැන් අපි ගත්තොත් පන්සිල් රකින්න කෙනෙක් ගත්තොත්. ඒ කියන්නේ ගෙදර සීල දෙනා පන්සිල් පද රකින්න නම් ඒ සීලෙන් ඒගොල්ලෝ සමාන බවට පත් වෙනවා. සාමනීර ස්වාමීන් වහන්සේ ගත්තොත් දස් සීල් රකින්නවා. ඒකට දස්සීල් කඩන්න නැතුව රකින්න නම් ඒ පිරිස සීල දෙනාම ඒ සීලෙන් ඒ පිරිස සමාන වෙලා ඉන්නවා. උපසම්පදා භික්ෂුවක් වුණත් උපසම්පදා සීල්පද ටික හොඳට ඒ සමගි පිරිස කඩන්න නැතුව රැකගෙන ඉන්නවා. ඒකට කඩන්න නැතුව රැකගෙන ඉන්නකොට තමයි ඒක සමගියේ පිරිස උපකාරී වෙන්නේ. දැන් ওই ගොඩාක් සිදුවීම් තියෙනවානේ බුදුරයන් ආශ්‍රේ කාල නේද? සීල්පද සම්බන්ධයෙන් අර මේ කොස බෑනවර වෙච්ච සිදුවීම් එහෙම ගත්තොත් පුංචි සිල්පදේ සමාන බවක් ඇති කරගත්තේ නැති නිසා විශාල ගැටලුවක් සංඝ වේදයක් පවා දක්වා දියුණුවක් ගියා. ඉතින් ඒ නිසා අපි නිතරම සිහි කළ යුතු කාරණයක් පුරුදු කළ යුතු කාරණයක් තමයි සීලයෙන් අපි සමානව ඉන්නවා. සිල්පද කඩා ගන්න නැතුව ඉන්නවා. එතකොට ආන් ඒ කාරණේ සමගිය පිණිස හේතු වෙනවා කියලා. යහපත පිණිස උපකාරී වෙන කාරණයක් කියලා වදාළා. ඊට පස්සේ හයවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ දෘෂ්ටිය ආර්ය දෘෂ්ටියක් වෙයි. නිවන පිණිස පවති එයින් යුක්ත වූහුට මැනවින් දුක්ගෙවා යයි නම් එඹදෝ දෘෂ්ටියකින් සබ්‍රක්මචාරී ඉදිරිපිටත් නැති විටත්
දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කරයි. එකම අදහසකට ඇවිල්ලේ භික්ෂුන් වහන්සේලා සිටිය යුතුයි කියන. ඒක දෘෂ්ටියෙන් සමාන සම්මා දිට්ඨියන සම්මා දිට්ඨියෙන් යුක්තව වාසය කරන්න ඕන කියන. එතකොට දැන් අපි සම්මා දිට්ඨිය දෙකක් විස්තර කරනවානේ. ලෞකික සම්මා දිට්ඨිය ලෝකතර සම්මා දිට්ඨිය කියන. එතකොට අපි ඉස්සෙල්ලා ගත්තොත් එහෙම ලෞකික සම්මා දිට්ඨිය ගත්තොත් ඒකෙන් පිරි සමාන නැත්නම් එක එක මතවා දෘෂ්ටියේ පිරිස අතර හට ගන්න. කර්ම කර්මඵල විශ්වාස නැත්නම් අම්මා තාත්තා විශ්වාස නැත්නම් පින්පව් විශ්වාස කරන්නේ නැත්නම් ඒ පිරිස අතර ආරවුල් හට ගන්න. එතකොට සීලයේ මේ දෘෂ්ටියෙන් සමාන වෙච්ච හැටි ඒ සම්බන්ධයෙන් ගැටලු මොනවත් හටගන්නේ නැතුව යන. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සෙත් මිත්‍යා දෘෂ්ටි නිසා යම් තාක් ගැටලු හට ගන්නව නම් ඒක නැති වෙලා යනවා. ඉතින් ආන් ඒ විදිහට දෘෂ්ටියෙන් සමාන වුණොත් ඒක සමගිය පිණිස ප්‍රිය භව ඇති කරගැනීම පිණිස ඊට පස්සේ විවාද නොකිරීම පිණිස සමගිය පිණිස සුවසේකට වාසය කිරීම පිණිස පවතින කාරණයක් ඇටියට දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ද්විතීය සාරාණී සූත්‍රයේ කරුණු හයක් අපිට කියලා දෙනවා. ඒ කරුණු හය නිතර නිතර සිහි කරලා පුරුදු කරගත්තොත් ඒකෙන් අපට සියලු දෙනා අතර ප්‍රිය භව ඇති කරන ගෞරවය ඇති කරගන්න උපකාරී වෙන දේවල් කිය. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අගාරව කියලා සූත්‍රය. තේර අගාරව සූත්‍රයේ ඉස්සල්ලාම තියෙන්නේ සබ්‍රක්මචාරීන් වහන්සේලා සමග ගෞරවයක් ඇති කරගන්න ඕන කියන. සබ්‍රක්මචාර අගාරව අපතිස්සෝ අසභාග උත්තියෝ කියලා විස්තර කරන සබ්‍රක්මචාරීසු ආවි සමාචාරිකන් දම්මන් පරිපූරේ සන්තීති රේතන්ටානං විද්‍යතිකෙන්. එතුවර ඒ සබ්‍රක්මචාරිනාසක ගෞරවේ කීකරුකම ඒ සමාන අදහසලට එකඟ නොවන බවත් තිබ්බොත් එයාගේ වත් පිළිවෙච්චිරීම ආවි සමාචාරික ශික්ෂාව සම්පූර්ණවෙන් නෑ කියන. තුර එතන ගත්තොත් පළවෙනි කාරණය තමයි සබ්‍රක්මයි ගෞරවය ඇති කර ගැනීම. කීකරුකම ඇති කර ගැනීම. ඒ සමාන අදහස්සලට එකඟ වීම. තුරේ පළවෙනි කාරණය හැදෙන්න නම් මේ කරුණ ටික අපි සිහි කරන්න ඕනේද නැද්ද? ආ මේ කරුණ ටික ඒ තමයි ඒ කරුණ ගොඩ නැගෙන තමයි මේ කරුණ ටික අපිට තියෙන්නේ. එතකොට ඒ වත් පිළිවෙට්ටි ඊට පස්සේ හොඳට කෙරෙනකොට මොකද වෙන්නේ? සබ්‍රංචාරිනාසලාගේ එකතු වෙලා ආවි සමාචාරික ධර්ම සම්පූර්ණ වෙනකොට සීක ධර්ම සම්පූර්ණ වෙනවා කියනවා. එතකොට සද්ධාව, වීරිය, හීරිය, තප් වීරිය, ප්‍රඥා කියන සීක බල දිනු කරගන්න පුළුවන් කියනවා. සේක බල සම්පූර්ණ වෙනකොට සීලේ දිනු පරිපූර්ණ කරගන්න පුළුවන් කියන්නේ. සීලේ පරිපූර්ණ වෙනකොට සම්මා දිට්ඨිය සම්පූර්ණ සම්මා සමාධිය සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙනම් මේ පළවෙනි කාර්යය හදාගන්න තමයි නිතර මේ කරුණ ටික සිහි කළ යුතුයි කියන්නේ. ඒතර මම නිතර මෛත්‍රී සාගත කායික ක්‍රියාවල් පවත්වන කෙනෙක්. නිතර මෛත්‍රී සාගත වචන තමයි මම කතා කරන්නේ. නිතර මෛත්‍රී සහගත සිතවිලි තමයි මං හිතන්නේ කියලා ආන් ඒ කරුණ පුරුදු කරනකොට ඒ සබ්‍රක්මචාරීන් වහන්සේලා සමග ගෞරවය ඇති වෙනවා. ඊට පස්සේ එකට පිණිස පවතිනවා විවාද කරන්න වාද විවාද හටගන්නේ නැහැ. එතකොට සමගිය පිණිස පවතිනවා සුවසේ එකට වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ආන් ඒ කෙනා අරවත් පිළිවෙත් ටික අර අපි ඉස්සලා කිව්වා වගේ එක එක්කෙනා කරනකම් බලාගෙන නැතුව Taman favorite වත් පිළිවෙත් ටික හොඳට කරනවා. එතකොට ආන් එයා තුළ සීක බල ටික සද්ධාව දිනු වෙනවා, පවට ලැජ්ජාව, පවට බය, ඊට පස්සේ වීරිය, ප්‍රඥාව, ওই ಗುಣධර්ම ඔක්කොම ගොඩ නැගෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ කාරණා ටික ඉරන් අපිට ගොඩාක් වැදගත් වෙන පැවිදි ජීවිතයට ගොඩක් උපකාරී වෙනවා. දැන් ගිහි ජීවිතේ ගත්තත් මේ කරුණ අපි නිතර නිතර පුරුදු කරගත්තොත් ගිහි ජීවිතේ ගොඩ නගා ගන්න තියෙන්නේ මේ ධර්ම කරුණ සිහි කිරීමෙන්ම තමයි. එතකොට ගෙදර ඉන්න කෙනෙක් අපිට සිහි කරන්න පුළුවන් ගෙදර ආය ඒ ගෙදර ඉන්න පිරිසත් එක්ක සමගියෙන් ඉන්න උපකාර වෙන කරුණ ටිකක් තමයි මේ කරුණ ටික. නිතරම මෛත්‍රී සාගත කායික කියන්නේ. එතකොට කවුරුකවත් කරනකම් බලාගෙන ඉන්න අනික් කැට්ටේ යහපත පිණිස තමන් අවශ්‍ය දේ කරනවා. නිතරම මෛත්‍රී සාගත වචන කතා කරන්නේ. ගැටෙන වචන කතා කරන්නේ. එතකොට ආන් ඒ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා පළවෙනි අගාර සූත්‍රයේ තියෙන විදිහට පළවෙනි කාරණේ සබ්‍රක්මචාරිය ගෞරවය ඇති කරගන්න මේ කරුණ ටික අපි පුරුදු කරගත්තොත් ඒ පළවෙනි කාරණේ ගොඩ නැගෙනකොට බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා. ඒක සබ්‍රක්මචාරිය ගෞරවය ඇති වුණොත් කීකරුකම ඇති වුණොත්
පොදු අදහසට එකඟ වෙන බව හිතේ ඇති වුණොත් එයා අනිවාර්යයෙන්ම වත් පිළිවෙත් ටික කරන කෙනෙක්. ඒක නේතං තාණං විජ්ජති. නේ තාණමේතං විජ්ජති කියන්නේ. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් කියන්නේ. ඉතින් ඒ නිසා අපි හොඳට මේ කාරණා ටික මතක තියාගෙන නිතර නිතර තමන්ගේ සීලයෙන් සමාන බවක් ඇති කරගන්න. දෘෂ්ටියෙන් සමාන බවක් ඇති කරගන්න. ඊට පස්සේ ලැබෙන දේ බෙදා හදාගෙන වළඳන්න. ඊට පස්සේ මෛත්‍රී සාගත සිතිවිලි ඒ වගේම කායික ක්‍රියා වචන පවත්වන්න අපි මේ දේශනාවෙන් මතක තියාගන්න ඕන. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනාව කරන නිස්සාරාණීය සූත්‍රය කියලා. ඒකට ඒකත් අපිට ගොඩක් වැදගත් වෙන දේශනාවක්. එතකොට සාරාණීය සූත්‍රය අපිට කියලා දුන්නේ සිහි කළ යුතු නිතර නිතර සිහි කළ යුතු කරුණු. මේ දේශනා කරන විමුක්තිය ලබා දෙන කරුණු ගැන වදාළ දෙසුම්. නිස්සාරාණීය සූත්‍රය විස්තර කරන්නේ. ඒ දේශනාව කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමේදී පින්නත් මහණේ නිස්සාරාණීය ධාතු සයකි. කවර සයක්ද යත්. නිස්සාරාණීය ධාතු කියලා තමයි මේකේ විස්තර කරන්නේ. ඔන්න කියනවා කියන මහණෙනි මෙහිලා භික්ෂු මෙසේ කියයි කියන. දැන් වචන පාවිච්චි කරලා විදිය මේකේ කියලා දෙනවා. මා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ. ඔන්න කෙනෙක් කියන මම හොඳට මෛත්‍රී භාවනාව කරනවා. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ. බහුල වශයෙන් කරවුවා. සැනකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ. හොඳට මේක භාවනාව කළා. මනවින් läge sitiy haki bimak men karana ona welawa gihila inn puluwan widihata hada gattam. Manavin sithe pihituwana laddey hondata purudu karagatta. Manavin paguna karana laddey ese namuth dveshe mage sitha yatapat karanawa novei. Evito mese onne ekenek hitenawa kiyana. Ehema kiyenawa kiyana. Man hondata maitri bhavana me widihata karanawa karanawa karanawa. Habai මගේ සිත දේශේ තාම හට ගන්නවා. දේශේ යට කරගෙන යනවනේ තරහක් අපේට. එවිට ඔහු මෙසේ එහෙම කිව්වොත් එහෙම ආන් ඒ කෙනාට මෙහෙම කියන්න කියනවා. ආයස්මත එසේ නොපවසව භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. ඒ කෙනාට කියන්න කියනවා. බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නෙවෙයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ඔයอายุරින් නොදාලසෙක් මේ භාග්‍යතුන් වහන්සේ ওই විදිහට කවදාවත් අපිට කියලා දීලා නැහැ. යම් හේකේ මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කරන ලද්දේ ප්‍රගුණ කරන ලද්දේ සැනකින් නැග යාගති වාහනයක් කරගන්න ලද්දේද පුරුදු කරන ලද්දේද මනවින් ප්‍රගුණ කරන ලද්දේද එකල්ලේ දේශේ ඔහුගේ සිත යට කොටගෙන සිටින්නේ යන කරුණ විය නොහැකි දෙයකි. ඒක කවදාවත් වෙන්න බැරි වැඩක් කියලා. හොඳට මේක ස්ථීර කළා කියන බුදුරයන් ආසේ විය නොහැකි දෙයකි වන්නට ඉඩක් නැත්තේමය. ඒ සිදු නොවන දෙයකි ආයස්මත යම් මේ මෛත්‍රී චිත්ත විමුක්තියක් ඇද්ද මේ දේශයෙන් නිදහස් වීමමයි කියලා කියනවා. ඒක උරහිරම් මෛත්‍රී සිත හොඳට බහුල කරනවා නම් බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් ආන් ඒ කෙනාට දේශයේ කියන එක යටපත් වෙලා දේශයේ පහණේ වීම පිණිසමයි මෛත්‍රී හිත තියෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි අර විදියට කිව්වොත් මම මෛත්‍රී මේ විදියට හොඳට කරනවා ඒ වුණාට මට තරහක් ආවට පස්සේ ඒක යටපත් කරගන්න බෑ කියලා ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියන. ඉතින් ඒ නිසා අපිට ඒකත් ගොඩක් වැදගත් කාරණයක් නේද? ඒකට අපි නිතර ධර්මයේ පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කළා සමහර වෙලාවට අපිට සිහිය නැතිලා යනවා. එතකොට ධර්මයට අපි දොස් කියුවොත් මේක අපි හැමදාම කරනවා මේක හරියන්නේ නැහැ කියලා. ඒ ධර්මයට දොස් කියන එක සුදුසු දෙයක් නෙවෙයි. ඒ දුර්වලතාවයේ තියෙන්නේ අපි තුල. ආන් ඒ දුර්වලතාවය අපි තුල තියාගෙන ධර්මයේ වැරදි කියන අදහසට අපි එන්නේ හොඳ නැහැ. ධර්මයේ තියෙන්නේ මෛත්‍රී සිත වැඩුවොත් ද්වේෂය ප්‍රහාණය වෙනවාමයි කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාරණේ හොඳට එනම් මතක තියාගන්න ඕනි. ඊට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් කියනවා මම කරුණා චිත්තය හොඳට දිනු කරන හොඳට මම කරුණාව පුරුදු කරන කෙනෙක් බහුල වශයෙන් කරන කෙනෙක්. ඉතින් ඒ වුණාට
නමුත් හිංසාව මාගේ සිත යටපත් කරනවා නොවේ කියන්න පුළුවන් කියනවා. මං හොඳට කරුණාව පුරුදු කරන කෙනෙක්. ඒ වුණාට මගේ හිත හිටපු ගමන් හිංසාවෙන් යටපත් වෙලා යන හිංසාව යට කරගෙන යනවා. ආන් එහෙම කියන්න බෑ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේට අභූතේ චෝදනා කරන එකක් කියනවා. කවුරු හරි කෙනෙක් හොඳට කරුණාව පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත් එයාට හිංසා සිතුවිලි එනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. දැන් දැන් අපි පහුගිය දවසකත් අපි කතා කළා බුදුරජාණන් වහන්සේ අර නිතරම දේශනා කරපු එක කාරණයක් තියෙනවා. යමක් බහුල වශයෙන්ද සිතන්නේ බහුල වශයෙන් සිතනවද බහුල වශයෙන් සිතනවද ආන් ඒ පැත්තට තමයි හිත නැමෙන්නේ කියන. හිතුවේ මේ කාර්යය අපි හොඳට මතක තියාගන්න බහුල වශයෙන් හිතනවනම් බහුල වශයෙන් නිතරම හිතනවනම් ආන් ඒ පැත්තට තමයි අපේ හිත නැමිලා යන්නේ. ඒතර මෛත්‍රී සිත හොඳට පුරුදු කරනවා නම් දේශයට ඉඩ නැහැ. කරුණාව නිතර වඩනවා නම් හිංසාවට ඉඩ නැතුව යනවා. ඉතින් ඒ නිසා මේ බණපදේ අපි මතක තියාගන්න ඕනේ එකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් මුදිතා චitte විමුක්තිය දිනු කරන ලද්දේද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේද සැනකින් නැග යායක යානාවක් හොඳට මේ ප්‍රගුණ කරපු කෙනෙක් කියන්නේ. හොඳට මුදිතා වැඩුවොත් එහෙම එයාට එයා කිව්වොත් එහෙම මෙච්චර බහුල වශයෙන් වඩනවා මුදිතාව හැබැයි අරතිය මාගේ සිත යටපත් කරනවා නොවේ කියලා ඒක වෙන්න බැරි දෙයක් කියන. එහෙනම් මුදිතාව ඉලක් වෙලා තියෙන මොකකටද? අරතිය ප්‍රහාණය කිරීම පිණිසමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ විදිහට අරතියට ඔය කෙනාගේ එකල්ලි අරතියෝගේ සිත යටකොටගෙන සිටින්නේ යන කරුණ විය නොහැකි දෙයකේ වන්නට ඉඩක් නැත්තේමය. එද ඒ සිදු නොවන දෙයකේ ආයස්මත මේ මුදිතා චitte විමුක්තියක් ඇද්ද මේ අරතිය නිදහස් වීමමයි කියලා කියනවා. ඒකට එහෙනම් අපිට අරතිය આવොත් අරතිය ප්‍රහාණය කිරීම පිණිස දුරු කිරීම පිණිස තියෙන එකම දේ තමයි අන් අයගේ ගුණ කල්පනා කිරීම. කල්පනා කළ සතුටක් උපදවා ගැනීම. දැන් අපි මහානාම සූත්‍රය කියන ගත්ත කරුණු ගොඩක් සිහි කළ යුතු කරුණු. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ නිතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. ධර්මයේ ගැන සිහි කරන්න. සංඝ රත්නයේ ගැන සිහි කරන්න. සිහි කරන්න සිහි කරන්න යාගේ හිත රාගේ යට වෙන්නේ නැහැ කිව්වා. දේශයෙන් යට වෙන්නේ නැහැ. මෝහයෙන් යට වෙන්නේ නැහැ. සතුටක් උපදිනවා. ආන් ඒ සතුටත් එක්ක ප්‍රීතිය උපදලා සමාධියක් උපදවගන්න ඒක උපකාරී වෙනවා කිව්වා. ඉතින් බලන්න එහෙනම් සංඝ රත්නයේ ගුණ අපි කල්පනා කරන්න ගත්තොත් ආන් අපිට අරතියක් ආවට පස්සේ ඒ අසුරුගේ සබ්‍රක්‍මචාර ගුණ කල්පනා කරන්න කියලා තියෙනවා. සබ්‍රක්‍මචාරයේ ගුණ කල්පනා කරනවා. ඒ රහතන් වහන්සේලාගේ ගුණ කල්පනා කරනවා. ආන් අරතිය අපි තුල දුර වෙලා යනවා කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතාව තියෙන්නේ අරතේ දුරු කිරීම පිණිසයි කිව්වා. ඊට පස්සේ මෛත්‍රිය තියෙන්නේ දේශේ ප්‍රහාණය කිරීම පිණිසයි. කරුණාව තියෙන්නේ හිංසාවෙන් නිදහස් වීම පිණිසයි. ඒ වගේම උපේක්ෂා චිත්ත විමුක්තියක් දිනු කරන ලද්දේ බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ සැනකින් නැග යා හැකි එකක් කරන ලද්දේද ආන් ඒ කෙනා කිව්වොත් එහෙම මෙච්චර උපේක්ෂා චිත්ත විමුක්තිය වඩනවා හැබැයි මගේ හිත රාගයෙන් මාගේ හිත යටපත් කරනවා නෝ කියලා එහෙවිට ඔහුට මෙසේ කිය යුතුයි කියන ආහා එහෙම කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා. කවුරු හරි කෙනෙක් කරුණාව හොඳට වැඩුවොත් එයාට රාගයෙන් පීඩාවක් අටගන්නේ නැතුව යනවා. එතකොට රාගයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියනවා උපේක්ෂාව හොඳට පුරුදු කළොත්. දැන් බලන්න එහෙනම් මෛත්‍රිය වඩනකොට දේශේ දුරුවීම පිණිස පවතිනවා. කරුණාව වඩනකොට හිංසාව දුරුවීම පිණිස පවතිනවා. ඊට පස්සේ මුදිතාව වඩනකොට අරතිය දුරුවීම පිණිස පවතිනවා. ඊට පස්සේ උපේක්ෂාව වඩනකොට රාගයේ දුරුවීම පිණිස පවතිනවා. ඒ නිසා මේ බ්‍රහ්ම විහරණ හතර නිතර එනම් අපි පුරුදු කළ යුතු කාරණා හතරක්. මෛත්‍රී පුරුදු කිරීමත් ඊට පස්සේ කරුණා වැඩිමත් මුදිතා වැඩිමත් උපේක්ෂා වැඩිමත් කියන මේ කරුණු හතර නිතර පුරුදු කළ යුතු හතරක්. ඒ ඉලක්ක වෙලා තියෙන්නේ අපේ
ජීවිතයේ අකුසල් දුරු කර ගැනීම පිණිස තමයි ඉලක්ක වෙලා තියෙන්නේ හතරට. දේශයේ දුරු කිරීම පිණිස, හිංසාව දුරු කිරීම පිණිස, අරතේ දුරු කිරීම පිණිස, රාගයේ දුරු කිරීම පිණිස තමයි මේ බ්‍රහ්ම විහර හතරම ඉලක්ක වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙහිලා භික්ෂුව මෙසේ කියයි. මා විසින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ, සැනකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ, මැනවින් läge සිටිය හැකි බිමක් කරන ලද්දේ, අනිමිත්ත චිත්ත විමුක්තිය කියන්නේ නිමිතිසේ නොකර සිටින විමුක්තියක් තියෙන දාන් ඒක බොහෝ වශයෙන් දියුණු කළොත් ආන් ඒ කෙනාට කියන්න බෑ කියන එසේ නමුත් මාගේ විඥානය නිමිති ඇසුරු කරගෙන වාසය කරනවා නොවේ කියලා කියන්න බෑ කියනවා. ඒක අපේ විඥානය යම්කිසි රාග සහිත, දේශ සහිත, හිංසා සහිත ඒ සිතුවිලි ඇසුරු කරමින් වාසය කරනවා කියලා කියන්න බෑ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා එකල්හි මනවින් ප්‍රගුණ කරන එකල්හි නිමිත්තානුසාරේ විඥානේ පවතින්නේ යන කරුණ විය නොහැක්කේ. නිමිති වලට අනුව විඥානේ පවත්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන. ආන් ඒ අනිමිත්ත චිත්ත විමුක්තිය ඇද්ද මේ සියලු නිමිති වලින් නිදහස් වීමමයි කියලා කියනවා. එතකොට අකුසල සාගත ආන් ඒ නිමිති දුරු කිරීම පිණිසයි නිදහස් වීම පිණිසමයි මේ අනිමිත්ත චිත්ත විමුක්තිය පවතින්නේ කියලා දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරන බුදුරයාණන් වහන්සේ 6 වෙනි එක මෙහිලා භික්ෂුව මෙසේ කියයි. මම වෙමි කියන හැඟීම මාතුලින් බැහැර විය. මේ මම වෙමි කියන කිසිවක් නොදකිමි. එසේ නමුත් සැක කටයුතු කෙසේ කෙසේ ද යන හුල මාගේ සිත යටපත් කරනවා නොවැයි කියලා මෙසේ කිය යුතුව එහෙම කිව්වොත් මේ විදිහට කියන්න කියලා. ඒ විදිහට කියන්න එපා කියන දැන් මම වෙමි කියන හැඟීම බැහැර කරොත් එහෙම. ඊට පස්සේ මේ මම වෙමි යන කිසිවක් නොදකිමි කිව්වොත් ආන් ඒ කෙනාට සැක උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. එහෙම කිව්වොත් එහෙම කියන්න එපා කියන සැක උපදිනවා කියලා. එතකොට ඊළඟ එක තමයි 6 වෙනි එක මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි කියනවා. මම වෙමි යන හැඟීම මා තුළින් බැහැර විය. මේ මම වෙමි යන කිසිවක් නොදකිමි. එසේ නමුත් සැක කටයුතු කෙසේ කෙසේ ද යන හුල මාගේ සිත යටපත් කරනවා නොවැයි කියලා කවුරු හරි කියයි කියන්නේ. එතකොට මම වෙමි කියන හැඟීම දුරු කළා. ඉන්න කෙනාට සැක උපදිනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි, සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. එසේ නොපවසව එහෙම කිව්වොත් ඒක භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන සැක උපදිනවා කිව්වොත්. සම්පූර්ණ මම වෙමි කියන හැඟීම දුරු කළොත් එහෙම එයාට ආය සැක උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් මම වෙමි යන හැඟීම දුරු වේ වේද, මේ මම වෙමි නොදකින්නේ වේද, එකල්හි විචිකිච්ඡාවෙන් යුතු කෙසේද කෙසේද යන සැකහුල සිත යටකොට සිටින්නේ යනු කරන විය නොහැක්කේ. වන්නට ඉඩක් නැත්තේ මෙය ඒ සිදු නොවන දෙයකි. ආයස්මත යම් මේ වෙමි යන මානේ මුළුමනින්ම නැසී යාමක් වේද, මේ විචිකිච්ඡාවෙන් යුතු කෙසේද කෙසේද යන හුලෙන් නිදහස් වීමයි කියලා කියනවා. ඒතර විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යන්නේ මම වෙමි කියන හැඟීම අපි තුලින් බැහැර වුණාට පස්සේ. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා ගොඩාක් විස්තර කළා කියලා දීලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය ගැන ආදීනව සීකරන අනිත්‍ය වශයෙන් සීකරලා හේතුඵල ධාමයක් හැටි මේක දකින්න මහන්සි ගන්න කියනවා. ඒකට හේතුඵල ධාමයක් හැටියට දකින්න මහන්සි ගත්තොත් දැක්ක දවසට එයාට මේක හේතුඵල ධාමයක් විදිහට විතරයි පේන්නේ. ඒ ධර්මයේ කෙරේ සැක උපදින්නේ නැතුව යනවා. ඉතින් ආන් ඒ නිසා කවුරු හරි හැඟීම දුරු කළොත් එයාට ආය සැක උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඉතින් ආන් ඔය කරුණු 6 බුදුරජාණන් වහන්සේ සායවැදෑරුම් නිස්සාරාණී කරුණු හැටියට විස්තර කළා තියෙනවා. එතකොට පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි මෛත්‍රී සිත පුරුදු කරනවා නම් ඒක එයාට දේශයක් උපදිනවා කියලා කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. කරුණාව හොඳට පුරුදු කළොත් එයාට හිංසාවක් හටගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්.
ඒ වගේ මුදිතාව හොඳට පුරුදු කළොත් එයාට අරතියක් හට ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. උපේක්ෂාව හොඳට පුරුදු කළොත් එයාට රාගේ හිත යටපත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒ වගේම අනිමිත්ත චිත්ත සමාධිය විමුක්තිය දිනු කරගත්තොත් එයාට නිමිත්තට අනුව විඥානය පවතිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒ වගේම මම වෙමි යන හැඟීම දුරු කළොත් එයාට සැකේ උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ කරුණු හයයි නම් අපි මතක තියාගන්න ඕනි. එහෙනම් නිතරම අපි මේ කරුණු ටිකෙන් තේරුම් ගන්න ඕනි. මෛත්‍රිය හොඳට පුරුදු කරන්න ඕනි. කරුණාව හොඳට පුරුදු කරන්න ඕනි. ඒ වගේම මුදිතාව හොඳට පුරුදු කරගන්න ඕනි. උපේක්ෂාව හොඳට පුරුදු කරගන්න ඕනි. ඒ වගේම අනිමිත්ත චිත්ත සමාධිය, ඒ කියන්නේ නිමිති රහිතව සිටීමට සමාධිය දිනු කරගන්න ඕනි. ඒ වගේ මම වෙමි කියන හැඟීම දුරු කරගන්න ඊට අදාළේ ධර්මයේ නෝරින් ඉමසීම පුරුදු කරගන්න ඕනි. ආන් ඒක ටික පුරුදු කරගත්තොත් අපිට තරහ නැති සිතින්, ඒ වගේම හිංසා නැති සිතින්, ඒ වගේම අරතිය නැති සිතින්, ඒ වගේම රාගය නැති සිතින් හොඳට ධර්මයේ සීකරමින් සැක දුරු කරමින් වාසය කරන්න පුළුවන්කම උදා වෙනවා. එතකොට ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සොඳුරු දේගෙන වදාළ දෙසම කියලා බද්දක කියලා සූත්‍රයක්. එතකොට මේ බද්දක කියන සූත්‍රෙත් අපිට කරුණ කීපයක් විස්තර කරලා දෙනවා. මෙන්න මෙහෙම. එකල්ලි සාරිපුත්තයන් වහන්සේ ආයස්වත් මහණෙනී කියලා භික්ෂුන් වහන්සේලා අමතලා. භික්ෂුන් වහන්සේලා සාරිපුත් මහණෙනීට පිළිවදන් දුන්නා. ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව කරා කියන. ඒ සවැත්නුවරේ සාරිපුත් මහරහතන් වහන්සේ කරපු දේශනාවක් තමයි මේ තියෙන්නේ. යම් යම් අවුරුකින් වාසය කරනව භික්ෂුවට සුන්දර මරණයක් නැද්ද? සුන්දර කලුරිය කිරීමක් නැද්ද? ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම් ආයස්මති යම් අයුරකින් වාසය කරන්නව භික්ෂුවට සුන්දර මරණයක් නැද්ද? සුන්දර කරු කිරීමක් නැද්ද? ඒ අයුරින් භික්ෂුව වාසය කරන්නේ කෙසේද? ඒ යහපත් මරණයක් නැතුව වාසය කරන විදියත්, ඉතාමත්ම යහපත් විදියට මරණයක් සිද්ධ වෙන විදියත් මේ කාරණේ මේ දේශනාවේ කියලා දෙනවා. පින්නත් මහණේ මෙහිලා භික්ෂුව බාහිර වැඩට ඇලුම් කරන්නේ වෙයි. නිතර බාහිර වැඩවලට ඇලුම් කරගෙන වාසය කරනවා කියන. ඒ වගේම බාහිර වැඩවලට ඇලෙමින් වාසය කරනවා. ඉතින් භික්ෂුවට වගේම ගිහියටත් මේක වැදගත් වෙනවා නේද? එතකොට බාහිර වැඩට ඇලුම් කරමින්, බාහිර වැඩට ඇලෙමින්, බාහිර වැඩ කටයුතු ඇලුම් කිරීමෙන් නැවත නැවත යෙදෙමින් සිටී. අන කරුණු කීපයක් කියනවා. පළවෙනි එක තමයි බාහිර වැඩවලට ඇලුම් කරන්නේ වෙයි. ඒතර බාහිර වැඩ කරන්න තමන්ගේ හිතේ ආසාවක් තියෙනවා. බාහිර වැඩට ඇලෙමින්. එතකොට ඇලුම් කරලා ඇලෙමින් බාහිර වැඩවලට ඇලුම් කිරීමෙන් නැවත නැවත යෙදෙමින් වාසය කරන. එතකොට නැවත නැවතේ බාහිර වැඩ කටයුතුම කර කර ඉන්නවා. ඊට පස්සේ දේශනා කරනවා ඊළඟ එක කතාවට ඇලුම් කරන්නේ වෙයි. කතාවට තමයි ඇලුම් කරන්නේ. ඊට පස්සේ කතාවට ඇලෙමින් කතාවට ඇලුම් කිරීමෙන් නැවත නැවත හිවිදෙමි සිටි. අන දෙවෙනි එක. පළවෙනි එක වැඩ කටයුතුවට ඇලුම් කරමු. දෙවෙනි එක කතාවට ඇලුම් කරමු. තුන්වෙනි එක තමයි නින්දට ඇලුම් කරමින් වාසය කරයි. නින්දට ඇලුමින් නැවත නැවත නින්ද යෙදෙමින් සිටි. ඊට පස්සේ හතරවෙනි එක තමයි පිරිසට ඇලුමින් වාසය කරයි. ගොඩක් වටිනා විදිහට මෙන්න මේ කාරණා ටික. පිරිසට ඇලුම් කරමින් නැවත නැවත හිම යෙදෙමින් සිටි. ඊට පස්සේ ඊළඟ එක තමයි ගීයන්නා එක්ක විසීමට ඇලුම් කරන්නේ. ගී අයත් එක්කම වාසය කරන්න හිත නැමිලා තියෙනවා නම් එක්ක විසීමට ඇලෙමින් ගීයන්නා එක්ක විසීමට ඇලුම් කිරීමෙන් නැවත නැවත හිම යෙදෙමින් සිටි. කෙලෙස් සැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇලුම් කරන්නේ වෙයි. ඒ කෙලෙස් සැඩෙන අයුරින් සිත සිතා සිටීම ඇලෙමින් කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා ඇලුම් කිරීමෙන් නැවත නැවත යෙදෙමින් සිටි. මේ කෙනාගේ මරණය අසුන්දර මරණයක් කියන දුකසේ තමයි මරණයට පත් වෙන්නේ. ඒක දැන් සාමාන්‍ය ගිහි ජීවිතේ ගත්තොත් මේ ඔක්කොම තියෙනවද නැද්ද? බහුල වශයෙන් ගොඩාක් බහුල වශයෙන් බොහෝ දෙනෙක්ට
තියෙන කාරණයක්. භික්ෂුවටත් ඒ වගේ මේ කරුණික බලපාන විශේෂයෙන්. දැන් මේක භික්ෂුන් වහන්සේලාටනේ කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට නිතර නිතර තමන්ගේ පිරිහීමට හේතු වෙන කරුණ ටිකක් තමයි මේ දේශනාවේ කියලා දෙන්නේ. මොනවාද ඒ කරුණ ටික? පළවෙනි එක තමයි බාහිර කටයුතු වලට නිතර නිතර යෙදෙමින් සිටීම. පළවෙනි එක. දෙවෙනි එක තමයි කතාවට ඇලෙමින් වාසය කිරීම. නිතරම කතාවට. සමහරවිට දස කතාව නෙවෙයි නේද? බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කතා කරනවා නම් දස කතා කරන්න හේව නැත්තම් නිකන් වාසය භාවනාවෙන් වාසය කරන්න. එතකොට ආන්ගේ දස කතාවට නැතුව දෙතිස් කතාවට නිතර නිතර ඇලෙනවා නම් ආන්ගේ කෙනත් අසුන්දර මරණයක් තමයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි නින්දට ඇලුම් කරනවා නම් නිතර නිතර නිදා ගන්නවා නම් ආන්ගේ එකත් පිරීමට හේතු වෙන කාරණයක්. ඊට පස්සේ හතරවෙනි එක තමයි පිරිසට ඇලෙමින් සිටීම. පස්වෙනි එක තමයි ගිහියන් හා එක්ව සිටීමට ඇලුම් කිරීම. ඒතර ගිහි සම්බන්ධතාවයේ බහුල වශයෙන් ඇති කර ගැනීම. ඊළඟ එක තමයි කෙලෙස් සැඩෙන අයුරින් සිත සිතා සිටීමට ඇලුම් කිරීම. කෙලෙස් ඇති වෙන අයුරින් තමයි නිතර නිතර කල්පනා කරක ඔය විදිහට හිටියොත් ආන් ඒ කෙනාගේ කලුරිය කිරීමක් ඇද්ද ඒක අසුන්දර කලුරිය අයාපත් කලුරිය කිරීමක් කියන. එතකොට ඒ කාරණ ටිකෙන් තොරව ඉන්නවා නම් ආන් ඒ කෙනා යහපත් මරණයකට උරුමකම් කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් කරුණ ජීවිත හදාගන්න එනම් කියලා දීලා තිනවා. ලස්සන ගාථා දෙකක් කියනවා. යම් කෙනෙක් කෙලෙස් වැඩෙන අයුරින් නැවත නැවත සිත සිතා සිටී නම් සතෙකුසේ කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීමට ආශා ඇතනම් හේ කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් වූ අනුත්තර නිර්වාණය නොලබන්නේම කියන. යමෙක් කෙලෙස් වැඩෙන අයුරින් සිත සිතා සිටීම අත්හැර සමත විදර්ශනා නම් ප්‍රපංච රහිත භවී ඇලී වසන්නේ නම් කෙලෙස් යෝගෙන් නිදහස් වූ අනුත්තර වූ නිර්වාණය ලබන්නේ කියලා කියනවා. ඒක ගේනන් නිතරම අපි කෙලෙස් වැඩෙන අයුරින් කල්පනා කර කර ඉන්නේ නැතු කෙලෙස් වැඩෙන අයුරින් අර ඔක්කොම තියෙන පිරිසට ඇලී වාසය කරනවා නම් නිතර නිතර දෙතිස් කතා කරනවා නම් වැඩ කටයුතුම කරක ඒවම හොයලා ඉන්නවා නම් ඊට පස්සේ නින්දටම ඇලුම් කරනවා නම් ඊට පස්සේ ගිහියන් සමග ඇලිමින් වාසය කරනවා නම් ආකී කෙනාගේ මරණය අසුන්දර මරණයක් කියලා දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපට මේ කාරණාවත් අපේ ජීවිතේ සාර්ථක කරගන්න උපකාරයක්ම වේවා කියලා අපි මේ දේශනාවත් අපේ ජීවිතේට ගලප ගමු. ඉතින් අද දවසේ අපිට තාන්තියට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගත්තේ සූත්‍ර බද්ධක සූත්‍රයයි ද්විතීය සාරාණී සූත්‍රයයි නිස්සාරාණී සූත්‍රයයි අපි සීල දෙනාටම ආරි සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සාසාදු අනුමෝදිත කමාමි කමිතන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.